ඔයාගේ ලැප්ටොප් එකෙත් හැම කෑල්ලම අප්ග්‍රේඩ් කරන්න පුළුවන්නම් මරු නේද. ඉතින් ගොඩක් ඇට අපෙන් යන ප්‍රශ්නයක් තමයි ඔයාගේ එයාලා ගාව තියෙන ලැප්ටොප් එකේ ග්‍රැෆික් කාඩ් එක අප්ඩේට් කරන්න බැයිද කියලා. ඔයා ගාව තියෙන ලැප්ටොප් එකේ නම් බෑ. මොකද ඉතින් ඔයාගේ ලැප්ටොප් එකේ SSD එක, හාඩ් එක, නැත්තම් බැටරි එක වගේ දේවල් මාරු කරන්න පුළුවන්. සමහරේ වගේ කීබෝඩ් මාරු කරන්නත් පුළුවන්. හැබැයි ඉතින් අලුතෙන් එන ලැප්ටොප් වල කීබෝඩ් මාරු කරන්නත් බෑ. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න නිසා සාමාන්‍යයෙන් පොඩි අවුලක් නිසා මුළු ලැප්ටොප් එකම අයින් කරන්න වෙන අවස්ථා වෙනවා. මොකද ඉතින් ඒ කෑල්ල හද අයින් කරන්න බෑ. ඒ කියන්නේ හදන්න බැයි නම් ඒ කෑල්ල ගලවලා වෙන එකක් දාන්න බැයි නම් ඔයාට ඉතින් ඒ ලැප්ටොප් එකේ වැඩක් නැහැනේ. හැබැයි ඉතින් ලංකාවේ නම් මේ වගේ පොඩි අවුලක් වුණොත් ලැප්ටොප් එක අයින් කරන්නේ නැහැ. කොහොම හරි පාවිච්චි කරනවා. හැබැයි ඉතින් පිටරටවල නම් ලැප්ටොප් එකේ පොඩි අවුලක් වුණොත් එයාලා හද ඉන්නේ නැහැ. ලැප්ටොප් එකම අයින් කරනවා. ඔන්න මීට ටික දවසක කලින් ජපානයේ ඉන්න අක්ක කෙනෙක් කතා කළා. ඉතින් මෙයා කිව්ව විදිහට මේ ලැප්ටොප් එකේ අවුලක් වෙලා ලැප්ටොප් එක ගැන මගෙන් විස්තර අහනවා. ඉතින් මට මෙහෙයි දැන් ජපානයේ තියෙන එකක් හදන්න බෑනේ. ඉතින් මම කිව්වා ජපානයේ තියෙන ලැප්ටොප් රිපයර් කරන තැනකට මේ ලැප්ටොප් එක හදන් යන්න කියලා. ඉතින් එයා කිව්වේ මේ පැත්තේ කට්ටිය ලැප්ටොප් එකක් වගේ දෙයක් කැඩුනොත් එහෙම හදන්න යන්නේ නැහැ. අලුතෙන් ලැප්ටොප් එකක් ගන්න වෑරෙන්න. ඉතින් මම හිතන විදිහට ඒ වගේ රටවල ඒ වගේ දේවල් කරනවා. ඒ කියන්නේ රිපයර් කරගන්නේ නැතුව ඇති. දැන් අපේ රටේ නම් සාමාන්‍ය ලැප්ටොප් එකක් මදර්බෝඩ් ලෙවල් එකේ රිපයර් එකක් වුණත් කරගන්නවා. ඉතින් කරගන්න වෙලා තියෙනවා මේ වගේ පයිසුත් එක්ක, ඒ අපේ ආර්ථික තත්ත්වයත් එක්ක. ඉතින් මේ මොඩියුල ලැප්ටොප් ක්‍රමේ, ඒ කියන්නේ මේ මොඩියුල විදිහට කෑලි සෙට් කරගන්න පුළුවන් ක්‍රමේ තියෙන හින්දා ලැප්ටොප් එකේ තියෙන ප්‍රධාන පාට් එකක් වුණත් අවුල් ගියොත් එහෙම අපිට ඒක වෙන වෙනම හයි කරගන්න පුළුවන්. අපිට හයි කරගන්නත් පුළුවන්. ඉතින් අද කාලේ දැන් අපිට දැන්ගෙන ලැප්ටොප් වල කීබෝඩ් එකවත් අඩුමත දෙයක් මාරු කරගන්න බෑනේ. අනිවාර්යෙන් ටෙක්නීසියන් කෙනෙක් ළඟට යන්න ඕනේ. එකපාරම මේක හදන්නත් බෑ. මුළු ලැප්ටොප් එක පුරාම ගලවන්න ඕනේ සම්පූර්ණයෙන්ම. ඉතින් මේ මොඩියුල සිස්ටම් එකේදී මේකට ටික තියෙනවා කීබෝඩ් එක. එහෙම මේ කීබෝඩ් එක කොටස් දෙකකට තියෙන්නේ. මේ කොටස් දෙකකට තියෙන කීබෝඩ් එක නම්බර් පෑඩ් එක වෙනම ඕන නම් නම්බර් පෑඩ් එක ඕනේ නැත්තම් අපහු තියෙන කොටස විතරක් තියාගන්න පුළුවන්. එතකොට අද නම්බර් පෑඩ් එක අයින් කරපුවාම ඉති වෙන ස්පේස් එක තියෙන්නේ. මේ ස්පේස් එක ෆිල් කරන්න පුළුවන් මේ කට්ටියගේ වෙනම කැලේ තියෙනවා ස්පේසර් කියලා. මෙන්න මේ ස්පේසර් සෙට් කරපුවාම මේ ලැප්ටොප් එක කිසිම අවලස්සනක් නැතුව ඒ නම්බර් පෑඩ් එක නැතුව ලස්සනට තියෙනවා. ඕන නම් මේවට RGB ස්ට්‍රිප් වගේ තියෙන මොඩියුල් එහෙම වෙනම හයි කරගන්න පුළුවන්. ඉතින් මේ මොඩියුලර් කන්සෙප්ට් එකේ තියෙන විශේෂම දේ තමයි ඔයාට පුළුවන් ඔයාගේ ලැප්ටොප් එකේ තියෙන ග්‍රැෆික් කාඩ් එක ඔයාගේ වැඩවලට මදි වගේ නම් ඊට වඩා හයි ක්වොලිටි ග්‍රැෆික් කාඩ් එකක් ඔයාට මේ තියෙන ග්‍රැෆික් කාඩ් එක අයින් කරලා දාගන්න පුළුවන්. එතකොට ඉතින් ඔයාගේ නෝමල් ලැප්ටොප් එක ගේමින් ලැප්ටොප් එකක් විදිහට පාවිච්චි කරන්නත් ඔයාට පුළුවන්. ඉතින් දැන් ලංකාවේ තියෙන කිසිම ලැප්ටොප් එක ග්‍රැෆික් කාඩ් එක අප්ග්‍රේඩ් කරන්නවත් ග්‍රැෆික් කාඩ් එක පිච්චුනහම අලුතෙන් ග්‍රැෆික් කාඩ් එකක්වත් දාන්නම් බෑ. හැබැයි ඉතින් මේ මොඩියුලර් කන්සෙප්ට් එකෙන් ඔයාට පුළුවන් ඔයාගේ තියෙන ග්‍රැෆික් කාඩ් එක පිච්චුනොත් අලුත් ග්‍රැෆික් කාඩ් එකක් දාගන්න. නැත්තම් ඉතින් තියෙන ග්‍රැෆික් කාඩ් එක ඔයාට මදි වගේ නම් හයි ක්වොලිටි ග්‍රැෆික් කාඩ් එකක් දාගන්න. ඉතින් මේ මොඩියුලර් කන්සෙප්ට් එකේ තියෙන ලැප්ටොප් වලදී එක්ස්පැන්ෂන් කාඩ් කියලා විශේෂයක් තියෙනවා. ඉතින් මේ වගේ කෑලි 6ක් විතර වෙනකන් අප්ඩේට් කරගන්න පුළුවන් ඔයාට. ඉතින් ඔයා හිතන්නකෝ ඔයාට USB පෝට් 6ක් ඕනේ කියලා. ඉතින් මේ එක්ස්පැන්ෂන් පෝට් ඔලට USB පොට් 6ක් හයි කරගන්න පුළුවන්. ඔයාලට HDMI පොට් ඕනේ කියලා හිතන්නකෝ. එතකොට HDMI පොට් එකත් වෙනම මොඩියුල් එකක් විදියට මේකට හයි කරගන්න පුළුවන්. දැන් HDMI විතරක් නෙමෙයිනේ. ගොඩක් කට්ටිය DP පාවිච්චි කරනවානේ. DP පොට් එකක් අදාළ මොඩියුල් එකට සෙට් කරගත්තොත් ඔයාලට DP ගන්න පුළුවන්. ඒ වෙනුවට ඔයාලට Type C ඕන. Type C දාගන්න පුළුවන්. Type A USB ඕන. Type A USB දාගන්නත් පුළුවන්. ඊට අමතරව ඔය තියෙන්නේ memory card readers වගේ දේවල්. ඒවත් මේකට වෙනම සෙට් කරගන්න පුළුවන්. ඉතින් ඒක සෑහෙන වාසියක්. මොකද තමන්ට ඕනේ විදිහකට කස්ටමයිස් කරගන්න පුළුවන් විදිහට තමයි මේ ලැප්ටොප් වල මේ මොඩියුල ඇවිල්ලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මදර්බෝඩ් එකත් රීප්ලේස් කරගන්න පුළුවන් මේකේ තමන්ට ඕනේ විදිහට. ඉතින් දැක්කනේ මේක කොච්චර යූස්ෆුල්ද කියලා. ඉතින් ඔයාලට මේක ගැන වැඩිදුරතොරතුරු ඕන නම් ෆ්‍රේම්වර්ක් ලැප්ටොප් 16 කියලා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන්න. එතකොට ඉතින් ඔයාලට මේක ගැන වැඩිදුරතොරතුරු දැනගන්න පුළුවන්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා 2048 වෙද්දිවත් මේ වගේ ලැප්ටොප් එකක් ලංකාවටත් එයි කියලා.
එන අදට ගිහින් එන්නම්. අලුත් වීඩියෝකින් හෙට හම්බෙමු. ඔබ subscribe කරලා තියෙනකම් follow කරලා තියාගන්න. තාක්ෂණික නෝන ඔයාලා Rio Games Hotel කේ web අඩවියට ගිහිල්ලා වැඩිදුර තොරතුරු හොයන්න.